විසිතුන දෙක යටතේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් විශ්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවටපත් දෙවෙනි විශාලතම මත්ද්‍රව්‍ය තොගේ වන කොකේන් කිලෝ 200ක් අත්අඩංගුවට ගැනීමත් සමග මහජනතාව තුළ පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරනවා. පසුගිය 24 වෙනිදින ඔරුගොඩවත්ත රේගු අංගණයේදී බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද සීනි කන්ටේනර් තුළ තිබී රුපියල් කෝටි 200ක් පමණ වටිනා කොකේන් කිලෝ 200ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි පිටිමිටි 4ක් වගේ කොකේන් ප්‍රමාණය. වාර්තාවන අන්දවට මේ අත්අඩංගුවට ගන්න ලද දෙවෙනිතම විශාලත මත්ද්‍රව්‍ය තුගයයි. මීට පෙර 2013 වසරේ නොවැම්බරේදී පාකිස්තානයේ සිට ගෙන්වන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් අත්අඩංගුවට ගන්න ලැබ තිබුණා. ඒ ශ්‍රී ලංකාවේදී අල්ලාගත් විශාලත මත්ද්‍රව්‍ය තුගේ බවද වාර්තා වුණා. එම මත්ද්‍රව්‍ය තුගේ සංගවා තිබූ කන්ටේනර් සඳහා වරාය බදු සහන ලබා දෙන ලෙස ඉල්ලා එවකට අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධකරණ ලේකම්වරයෙක් විසින් වරාය සමාගමට යොමු කරන ලද ලිපියක් හේතුවෙන් නිමසදී මහත් ආందోళන ලක් වුණා. එසේම එය මෙබඳු ජාවාරම් පිටපසු දේශපාලන සබත්තාවයන් මහජනතාව හමුවේ අනාවරණය කිරීමට හේතු වුණා. එසේම ලංකාව මත්ද්‍රව්‍ය ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති බවටද කරුණු අනාවරණය වුණා. මෙවැනි තත්ත්වයක් තුළ නැවත වරක් ආනයන කරන ලද මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තුගයක් අත්අඩංගුවට පත් වීම තුළ පැන නගින ගැටලු කීපයක් තිබෙනවා. ඉන් එකක් නම් මෙවැනි තුග කොපමණ ප්‍රමාණයක් අත්අඩංගුවට පත් නොවි මෙරටට ළඟා වී ඇද්ද යන්නයි. මොකද්ද අහුවෙන ඔක්කොම ගේනවා නම් ගේන්නේ නැහැ. ඒ නිසා මේ අහුවෙන්නේ ගේනේ වගේ කුඩා ප්‍රමාණයක්. ඒ නිසා මේකෙන් තේරුම් ගන්න පුළුවන් ගරු කතානායකතුමනි කොච්චර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මත්කුඩු ප්‍රමාණයක් ලංකාවට ගලාගෙන එනවද කියන එක. මන්ද ආනයන කර ලබන සියලු මත්ද්‍රව්‍ය තුගේ අත්අඩංගුවට පත්වන්නේ නම් කිසිදු ජාවාරම්කාරී ඒවා ආනයනට උත්සාහ කරනු ඇතැයි සිතිය නොහැකි බැවිනි. අනෙක බලවත් දේශපාලන සබත්තාවෙන් සහිත වලල්ලක රැකවරණය නොමැතිව මෙවැනි ජාවාරම් හුදකලාවන් පවතුනු ඇතැයි සිතන්න බෑ. මේ කිසිසේත්ම තනි ව්‍යාපාරිකයෙක් හෝ තනි පුද්ගලයෙකුගේ හෝ පුද්ගල අධිකාරිත්වයක් යටතේ පමණක් සිදුවේවි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. අනිවාර්යෙන්ම මෙට දේශපාලනේ විවිධ ශේස්ත්‍රවල කණ්ඩායම්වල මැදිහත් වීම මත තමයි මේ කුඩු ජාවාරම් ලංකාව තුළ සිදුවීම් පවතින්නේ. මේ තත්ත්වය තුළ පහත ගැටළු වලට ඇමතුමා පිළිතුරු ලබා දෙවි ඇති බලාපොරොත්තු වෙනවා. මීට කලින්ද විශාල මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනරයක් මෙරටට ආනයනය කර හසු වීමෙන් පසුව කන්ටේනර් පරීක්ෂාව සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගත්තද විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක් තිබුණේ නම් මෙවැනි මත්ද්‍රව්‍ය තොග ආනයනය නැවත නැවත සිදුවන්නේ කෙසේද? මෙම මත්ද්‍රව්‍ය ආනයනයේ ජාවාරම හා දේශපාල බලවතුන් අතර සබත්තාවයක් තිබේද? ඉදිරියේදී මෙවැනි මත්ද්‍රව්‍ය තොග ආනයනය නොකරනු ඇති බවට සහතික වන්නේද? ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? ගරු කථානායකතුමනි බරපතල වෙන්නේ මේ පළවෙනි අවස්ථාවනේ අවස්ථා ගණනාවක්. විශාල කුඩු තොග පිටින් ගොඩබසන මධ්‍යස්ථානය බවට ලංකාව පත් වී තිබෙනවා. විශේෂම කුඩු අහු වුණාට ගරු කථානායකතුමනි අපි දැකලා තිබෙනවා ගේන කෙනෙක් අහු වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ. කුඩු අහු වෙනවා ගේන කෙනා අහු වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් මේ අම්බෙච්ච විශාල කුඩු තොගයන්ට වගකීතු කිසි කෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණ හැමෝට පමුණවන්න අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමති මෙම කුඩු තොගේ පිළිබඳවත් මීට පෙර එන ලද කුඩු තොගේ පිළිබඳවත් කරන ලද පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල කවරේද කියලා. ගරු කථානායකතුමනි අනුර කුමාර දිස්සනායක මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට මට මේ ප්‍රශ්නේ මුදල් අමාත්‍යතුමාටත් අදාළ වෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් එතුමා කිව් පරිදි 2013 8 30 දිනේ තමයි විශාලතම හෙරොයින් ඒ ප්‍රමාණය අහුණි කිලෝ 261ක්. වරාය තුල ඒ කන්ටේනර් පරීක්ෂාවේ වගකීම එන්නේ රේගුවට ගරු කථානායකතුමනි. මම දන්න තරමට ඒ සඳහා පොලිස් PNB පොලිස් නාකොටික්ස් බියුරෝ එකත් නාවික හමුදාවෙත් සහාය ලැබෙනවා. මේ දවස්වල විශේෂයෙන් අපි විශේෂ කාර්ය බලකාය නිලධාරිනුත් ලබලා දීලා තියෙනවා රේගුවේ කටයුතු වලට උදව් උපකාර කරන්න. මෙතන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළා තියෙනවා නව උපකරණ ප්‍රසම්පාදනය සඳහා එක්ස්රේ ඒ නවීන පන්නේ උපකරණ. නමුත් අපි ඇමරිකාව වගේ දියුණු රටවල් එකත් නිතර කතා කරනවා මේ ගැන අපිට කරන්න පුළුවන් දේවල්. නමුත් ඔවුන් කියන්නේ මේක නවත්තවන්න පුළුවන් උපකරණ තියෙනවා නම් අද ලෝකයේ මේ ජාවාරම කරන්න අමාරුයි වරායක් හරහා නැත්නම් ගුවන් තොටුපළක් හරහා. එහෙමනම්
වෙරළ තීරුවෙන් ඒ අනවසර නෞකාවලින් එහෙම තමයි ගේන්න වෙන්නේ කියලා. ඉතින් කොයිතරම් අපි තාක්ෂණය දියුණු කරත් මේ ගැටලුව අපිට දිගින් දිගටම තියෙවි. මේක ජාත්‍යන්තර සම්බන්ධතා තවත් ශක්තිමත් කරගෙන ජාත්‍යන්තරයක එකට වැඩ කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කටයුතු කරන්න. මේ සඳහා සාක් කලාපයේ ඇමතිවරුන් හමුවෙච්ච අවස්ථාවේදී අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරා. ඒ සම්බන්ධව අපි සංවිධානයක් පිහිටුවගෙන තියෙනවා STOMD කියලා. එතන ඩෙස්ක එක ලංකාවේ තමයි අපි ස්ථාපිත කරලා තියෙන. එතන මේ සම්බන්ධීකරණ කටයුතු කරනවා මේ රටවල් අතරේ අඩුම ගානේ. මේ කටයුතු වැඩි දුරට කතා කරන ඒ අනුව මතක ඇති මන්ත්‍රීතුමා, මේ මීට මාස 4-5කට කලින් නාවික හමුදාවත් පොලිස් නාකොටික්ස් බියුරෝ එකත් කටයුතු කළා. ඒ අනවසර නෞකාවක අපි හොයාගත්ත විශාල මද්‍රව්‍ය ප්‍රමාණයක්. ඔබතුමාගේ ප්‍රශ්නෙට මම පැහැදිලිම පිළිතුරක් දීලා නැහැ. නමුත් මේකයි තියෙන තත්වේ. දේශපාලන සම්බන්ධතා ගැන අපේ විමර්ශනවල මතුවෙලා නැහැ. නමුත් අපි අවධානය යොමු කරනවා, විශේෂයෙන් ඔය විශාල ප්‍රමාණ ගෙන ඇවිල්ලා මං හිතන්නේ ලංකාව මධ්‍යස්ථානයක් හැඩියට පාවිච්චි කරන එක නතර කරන්න වෙනින් ප්‍රදේශවලට යන. ඒ විතරක් නෙවෙයි, ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය නැති කරන්න. ඒක මේ හැම එකක්ම ලේසි පහසු වැඩක් නෙවෙයි. නමුත් අපි පුළුවන් උපකාර ගන්නවා. ඒ වගේම අපේ සංවිධාන ශක්තිමත් කරනවා මේ කටයුතු කරන්න. ඔබතුමාට තව විශේෂ ප්‍රශ්න තියෙනවා නම් මේ පිළිබඳව මට පුළුවන් ඒ පිළිබඳව නිලධාරීන් කැඳවලා ඔබතුමාට දැනුවත් කරන්න කටයුතු කරන්න.